අයිබෝන් නිදුක් නීරෝගිමත් යහපත් වාසනාවන්ත ජයග්‍රහහි කාලසීම ප්‍රාර්ථන කරන ඔබ සියලු දෙනාටම. ඉතින් ඔන්න තව මාසයක් ගෙවෙනවා, අලුත් මාසයක් උදායනවා, වසරෙන් හරි අර්ධයක් ගෙවිලා යනවා දැන්. ඉතින් ඔන්න අලුත් මාසයේ ජූලි මාසයේ ඔබට කොහොමද කියලා කතා කරන්න හදන්නේ. දැන් පහුගිය මාසයත් එක්ක සසන ලබාදී මේ මාසේ කොහොම වේවිද, කොහොමද මේ මාසේ සැලසුම් කරගන්නේ කියන එක අපි විශේෂ වශයෙන්ම කතා කරමු. ඒ වගේම සුබ අසුබ දෙකම තියෙන විදිහට කතා කරමු. හැබැයි වැඩි වශයෙන් අසුබ දේවල් කතා කරමු, ඒ දේවල් වෙනස් කරගමු. වා මාසයේ කොහොමද හරියටම වාසනාවන්ත යහපත් සුබ මාසයක් කරගන්න කියලා කතා කරමු. ඕකයි වැදගත්ම කාරණාව. ඒක නිසාවෙන්ම ඉතින් මුලින්ම කියන්න ඕන මේ වීඩියෝ අවසානයේ පිළියම් පිළිවෙත් කියනවා. ඒව නිවැරදි ආකාරයෙන් කළොත් තමයි මේ කියන යහපත් ප්‍රතිඵල නිවැරදි ආකාරයෙන්ම ලබා ගන්න පුළුවන්. මොකද හේතුව සමහරු කියනවා මේ කියන සුබ නැහැ. සුබ දේවල් දැන් බහුතරයක්, අතිශයෙන් බහුතරයක් මේක 100%ක් හරි 90%ක් හරි කියද්දි සුළු පිරිසක් කියනවා මේක නැහැ. ඒ කියන සුබ ලැබෙන්නේ නැහැ. අසුබ දේවල් විතරයි වෙන්නේ කියලා. ඒකට හේතුව තමයි ඔබේ පුදුලින්කේ සටහන් තුළ දෙන වෙනස්කම්. මේක මේ පොදුව ලග්න පලාබල කතනයන්නේ. එතකොට ඒ සඳහා තමයි තියෙන්නේ ඔබ ඒ උපන් කේන් සටහන් තුළ තියෙන අපල උපද්‍රවකාරී තත්ත්වයන්, ඒ රාශ්‍ර තත්ත්වයන් හෝ වේවා, කුමන හෝ ආකාරයේ තියෙන අසුභකාරී තත්ත්වයන් මග හරව ගන්න වීඩියෝ අවසාන කියන පිළියම් පිළිද. එහෙනම් කොච්චර සුබයි කිව්වත් මේවා කරන්න අමාරු ඒවා නෙමෙයි, හරි සරලව කරන්න පුළුවන් දේවල්, වියදම් යන දේවල් නෙමෙයි. ඒක නිසා ඒ පිළියම් පිළිවෙත් නිවැරදි ආකාරයටම කරන්න උත්සාහ කරන්න. එතකොට ඔය ඔබට මාසය ගෙවෙද්දි ඔබට පැහැදිලි වේවි මේ කියපු දේවල් සියලු දේ යහපත් දේ 100%ක් වෙද්දී යහපත් දේවල් මග හැරෙන්නේ නැටි. නිසා ඒක අනිවාර්යයෙන්ම කරන්න. ඒ වගේම ගොඩක් දෙනෙක් මේ පුද්ගලික කේසටහන් පරීක්ෂා කරගන්න කතා කරලා තියෙනවා. ඉතින් පුද්ගලික කේසටහන් පරීක්ෂාව ලක් කිරීම මම සිදු කරන්නේ නැහැ. මේක 100%ක් මගේ ආත්ම තෘප්තිය දිසා කරන දෙයක්. මේ දේ තුළ මේ කියන දේවල් හරියට කරන කෙනෙකුට පුද්ගලික කේසටහන් පරීක්ෂා කර කර ඉන්න අවශ්‍ය නැහැ. ඔබේ ජීවිතය කොච්චරවත් යහපත් වේ ගිහින් බලන්න පහුගිය වීඩියෝ කමෙන්ට්ස්. මේවා හරියට කාලයක් තිස්සේ දීර්ඝව කරන් ආපු අය ජීවිතේ පුද්ගලිකෙන් සටහන් පරීක්ෂා කරද්දී කොච්චර නරකයි කිව්වත් මේ තරම් යහපත් කාලයක් ඇවිල්ලා නැහැ කියන. ඒකට හේතුව ඒ පිළියම් පිළිවෙත්වල තුල තියෙන බලවත් භාවය. මහලුකු දේවල් නෙමෙයි, গুপ্ত දේවල් නෙමෙයි, මේ තනිකරම 100%ක් විද්‍යාත්මක ප්‍රායෝගික ක්‍රමවේදයන් තුල තමයි ඒවා කියන්නේ. ඒක නිසා පුද්ගලිකෙන් සටහන් පරීක්ෂා ලක් කරන්න ඔබේ මුදල් ගෙන හෝ නොගෙන මම සිද්ධ කරන්නේ. මේක මොකද හේතුව මට මේක ව්‍යාපාරයක් කරගන්න අවශ්‍යතාවයක් නැහැ. මේ කියන දේ තුල ඔබ කරගන්න. මොකද මට පුද්ගලික කේසටහන් පරීක්ෂා කර කර ඉන්න ගියොත් මට මේ ඔබට දෙන කාලය වෙන් කරගන්න විදියක් නැතු වෙනවා. මොකද මේ ජ්‍යොතිෂ්‍ය කියන මගේ ව්‍යාපාරයක්වත් මගේ ආදායම් මාර්ගය නෙවෙයි, මම වෙන රැකියාවල් මගේ ව්‍යාපාර තියෙනවා. මේ දෙයට මම කාලය වෙන් කරගන්න හරි කැමැත්තෙන් කරගන්න දෙයක් නිසා මේක මම අනිවාර්යෙන් කොච්චර කාර්ය බහුල වුණත් කාලය වෙන් කරගන්නවා. ඒක නිසා පුද්ගලික කේසටහන් පරීක්ෂා කරන්න හැකියාවක් නැහැ. හැබැයි මේ කියන දේවල් වල මොන හරි ගැටලුවක් තිබ්බොත් රාගස්තු නිර්වාණ මගේ Facebook වලට මැසේජ් එකක් දාලා ඇයි මොකද්ද ඒ කිව්වේ, ඒ දේ තුළ මොකද්ද මට ටිකක් පැහැදිලි කරන්න, මේ කිව් පිළියම් පිළිවෙත් ටිකක් පැහැදිලි කරන්න කියලා ඒ වගේ දේවල් කියන්න. පුද්ගලික කේසටහන් පරීක්ෂා කරලා දෙන්න කියලා කියන්න එපා. මොකද ඒකට කාලය නැහැ සමා වෙන්න. ඒකට ඔය channel keep එක මේ මගේ වගේම වීඩියෝ බලන සමහරු මේ මගේ වීඩියෝම ඔඩියෝ කරගෙන වීඩියෝ එක වෙනස් කරලා දාලා ඒක ටෙලිෆෝන් නම්බර්ස් දාලා එක එක්කෙනාට ඕන කේන්ද්‍ර පරීක්ෂා කරලා දෙනවා කියලා මුදල් අරන් තිනවා. ඒකට රැවටෙන්න එපා. මම කිසිම ආකාරයකින් මුදල් ගෙනවෝ නොගෙන කේන්ද්‍රසටහන් පරීක්ෂාව කරන්නේ නැහැ. මම කිසිම දුරකථන අංකයක් කොහෙවත් සඳහන් කරලා නැහැ. ඒ නිසා රැවටෙන්න එපා මං කියලා ගොඩ දෙනෙක් සල්ලි නාස්ති කරන් තිබ්බ. පස්සේ ඒගොල්ලෝ එක තේරුම් අරන් තිබ්බා. ඒ දැනුවත් කරපු අයට ස්තුතියි. මේ වගේම අර රූප හදලා thumbnail හදලා ගෑනු කටහඬවල නොයෙකුත් විදිහට මිනිසුන් රවට්ටන උත්සාහ දරලා තියෙනවා. අහු වෙන්න එපා ඒකට. මොකද හේතුව කුමන ආකාරයකත් මම ඔබ සමග දුරකතරයෙන් සම්බන්ධ වෙන්නෙත් නැහැ. මුදල් අය කර හෝ නොකර ඔය පුද්ගලිකෙන් සටහන් පරීක්ෂා කරන්නෙත් නැහැ. ඒ නිසා ප්‍රවේශමෙන් මේ වෙලාවේ අමාරු කාලසීම තුළ අමාරුවක් එද්දි ගැටලුවක් එද්දි තමයි ඔබ වඩ යොමු වෙන්නේ. ඒ යොමු වෙද්දි අතේ තියෙන පිච්චේ නැත්නම් ණය වෙලා හරි ඔයගේ බොරු කරෙන්ට අහු වෙන්න යන්න එපා. මේ බුද්ධිමත් ඔබ කටයුතු කරන්න, මේ කියන දේවල් හරියට කරලා ජීවිතේ දිනන්න. එහෙනම් ඇති කතා කළා. අපි එහෙනම් යමු අපේ වැඩසටහනට. රාශි චක්‍රයේ පස්වන රාශිය ලග්නාධිපති රවි ග්‍රහයවත් සූර්යයව සිංහ ලග්නය. සිංහ ලග්නයේ මෙනි ආයුබෝවන්. ඉතින් මේ සිංහ ලග්න හිමියන්ට මේ ජූලි මාසේ කොහොමද කියලා කතා කරන්න යන මුලින්ම කියන මේ වැඩසටහන ටිකක් දීර්ඝයි. මේතු 40-45ක් වගේයි. මොකද හේතුව මේක මම මේ කතා කරද්දී මේ මාසයක් ගැන කතා කරනවා. ඒ වගේම හැමෝටම පැහැදිලි වෙන පරිදි අර සරලවම දෙයක් යම් කිසි ආකාරයෙන් තේරුම් ගන්න මම උත්සාහ කරනවා, අත්‍යවශ්‍යම කාරණා. ඒක නිසා මේක මේ දීර්ඝ වැඩි නම් මේ ක්‍රමය ඔබට හරියන්නේ නැත්නම් මේ අර වැඩිපුර වශයෙන් කතා කරන එක ඔබට ගැළපෙන්නේ නැත්නම් මේ වැඩසටහන අහන්න එපා. මොකද ඒක තමයි කියන් තියන්නේ. හේතුව මේක මේ ලක්ෂ සංඛ්‍යාත පිරිස බලාපොරොත්තුන් ඉන්න උදෙසයි මේ දේ කියන්නේ. ඉතින් ඔබට ඒ ගැළපීමක් නැත්නම් හොඳම දේ මේ වීඩියෝ අහන්න නැතු වෙන එක තමයි. දක්ෂ දෛවඥ ජ්‍යොතිෂයෙන් ඕන තරම් මේ YouTube පුරා ඉන්න ඒ වැඩසටහන ඔබට ගැළපෙන ක්‍රමයට අහන්න. නැත්නම් මේ දීර්ඝ වීම සමහරුන්ට ගැටළු, ඩේටා ප්‍රශ්නයි, කාල ප්‍රශ්නයි, අපේ මිනිස්සු ගොඩාක් කාර්ය බහුලයිනේ. අන්න ඒක නිසා අර මේ කාලය වැය කරන්න බෑ. අත්‍යවශ්‍යය උදෙසා මම මේ වැඩසටහන කියනවා. මේ ක්‍රමය මම වෙනස් කරන්නේ. ඉතින්
සිංහ ලග්නෙමි අන්ට මේ ජූලි මාසයේ කොහොමද විශේෂයෙන් මේ ග්‍රහ පිහිටීම් ගැන කතා කරද්දී ඔබේ ලග්නාධිපති රවි ග්‍රහයා සිකුරු සමග සංයෝග වෙමින් ඔබේ තත්කාලකයන් සටහනේ සියලු ලැබීම් ගැන කියවෙන අයස්ථානයේ 11 වෙනි තුල තැන්පත් වෙලා ඉතාම මේ මාසය ආරම්භ වෙන්නේ. ඒ වගේම කේතු ග්‍රහය ඔබගේ දෙවෙනි භාවයේ තැන්පත් වෙද්දී ශනි ග්‍රහය හත්වෙනි භාවයේ දැන් දීර්ඝ කාලයක් තිස්සේ ගමන් කරන හැබැයි විශේෂත්වය මේ ජුනි මාසයේ අග භාගයේ වෙද්දී ශනි ග්‍රහය වක්‍ර භාවයට පැමිණුණා. ඉතින් ඒ වගේම රාහු ඔබගේ අටවෙනි භාවයේ කුජ ඔබගේ නවවෙනි භාවයේ ගුරු ඔබගේ දසවෙනිත් බුධ ඔබගේ 12 වෙනිත් තැන්පත් වෙලා ඉදි තමා ඔන්න මේ මාසේ සිංහ ලග්නෙමෙන් උදා වෙන සිංහ ලග්නෙමියන්ට විශේෂයෙන් මුලින්ම අපි කතා කරමු මේ රැකී රක්ෂා ව්‍යාපාර ලැබීම් යම්ගේ ආදායම් තත්ත්වයන් මුදල් ලැබීම් ධනය සම්බන්ධ කාරණා කොහොම වේවිද කියලා. ඉතින් සිංහ ලග්නෙමියන්ට දැන් අර දීර්ඝ කාලීනව ගිය තත්ත්වයන් එක්ක මේ මාසේ ඇත්ත වශයෙන්ම ගත්තොත් සෑහෙන දුරට යහපත් ප්‍රතිඵල බහුතරයක් ලබා ගත හැකි කාල පරිච්ඡේදයක්. මේ කාල පරිච්ඡේදය විශේෂයෙන්ම ඔබට නොයෙකුත් මාර්ග ඔස්සේ මුදල් ඉපෙීමේ හැකියාව තියෙනවා. මේ කාලේ කෙටි කෙටි මාර්ග ඔස්සේ මහා ලොකු විශාල මුදල් නෙමෙයි, නමුත් සාමාන්‍ය පරිදි පොඩි පොඩි මුදල් ඉපෙීමේ හැකියාව තියෙන වගේම තරමක් දුරට මේ කාල සීමා තුළ පොඩි පොඩි මුදල් ලාභ ඇති වෙන කාල පරිච්ඡේදයක්. මුදල් ලාභ මිල ලාභ කියපු ගමන් ගොඩක් දෙනෙක් කර දුවන්නේ ස්විප් ටිකට් පැත්තනේ, මොනවාද ලොතරැයි වාසනාවට නෙමෙයි මම හැමදාම කියන මේ ධන වාසනාව කියන දන ලොතරැයි වාසනාව කියන දේ විතරක් නෙමෙයි තියෙන්නේ. හරි සුළු පිටසරයි ලොතරැයි පොඩ දේවල් තියෙනවා. ඔය අහුවෙන්න එපා බොරුවට මේ සතිය වල කෝටි 50ක් ඇදෙනවා කී කී දානේ වල කියලා. ඒක නිසා ඔබ කුමන හෝ මාර්ගයකින් කියන්නේ මේ කාල පරිච්ඡේදය තුළ ඔබ බලාපොරොත්තු ඔබට සාමාන්‍ය ලැබීම් වලට අමතරව යම් තාක් දුරට වැඩි වශයෙන් පොඩි හෝ මුදලක් ලැබෙන කාලයක්. ඉතින් පොඩි හෝ මුදලක් කියන එක යම් කිසි ආකාර සෑහීමකට පත්විය හැකි මුදලක් Tamanta සාපේක්ෂව කෙනෙකුට අනුව වෙනස් වෙනවා. ඉතින් නමුත් මේ කාලේ සිංහ ලග්න හිමියෝ උපරිමයෙන් උත්සාහ දැරිය යුතුයි ඔබගේ ඉපයීම තුළ. මොකද හේතුව මේ කාලේ ඔබ අතගහන වැඩ ගොඩාක් දුරට උපරිමයෙන්ම සාර්ථක වෙන කාලය. අනේ ඒක නිසා මේ කාලේ ඔය ආර්ථිකය සම්බන්ධ කාරණා තුළට ඔබ ගොඩක් වෙහෙස මාන්සියලා කල්පනාකාරීව වගේම බුද්ධියෙන් ඒ වගේම උත්සාහයෙන් උනන්දුවෙන් කටයුතු කළොත් ඔබට මේ කාල පරිච්ඡේදය තුළ අන්න ඒ දේවල් තුළ අර ඔබ බලාපොරොත්තු වුණාටත් වඩා සාර්ථකත්වයක් අත් කරගන්න හැකියාව පතුන. මේ කාලේ රැකියා කටයුතු තුළ ප්‍රබල සාර්ථකත්වයක් තියෙනවා. රැකියා කටයුතු තුළ තිබ්බ ඔය බාධක කරදර ගැටලුකාරී තත්ත්වයන් ඔක්කොම මැඩපවත්වා ගැනීමෙන් ඔබට ඉදිරියට යෑමේ ප්‍රබල හැකියාවක් මතු වෙලා තියෙනවා මේ කාල සීමාව තුළ. ඒක නිසා සිංහ ලග්න හිමියෝ මේ කාල පරිච්ඡේදය තුළ අර තප්පරයක්වත් අපතේ නොයවා කටයුතු කරනවා නම් ඔබට මේ ලැබෙන දේ තුළ උපරිමයෙන්ම ලබා ගන්න හැකියාව දෙනවා. මොකද මේ 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 කාල පරාසයන් තුළ මේ ලැබෙන කාල පරාසයන් තුළ අපි උපරිම දේ අත්පත් කරගන්න උත්සාහ දැරුවොත් අර ඒ දේ තුළ අපිට ආර්ථිකමය ස්ථාවර භාවයක් සකසා ගන්න හැකියාව පවතිනවා. ඒ වගේම තව ඉතා සුවිශේෂී වූ කාරණාවක් කියන්න ඕන මේ කාල පරිච්ඡේදය තුළ ඔබට ඔය මෙතෙක් දවස සම්බන්ධ නොවුණු වෙනස් විදිහේ ඔය මුදල් ඉපයීමේ මාර්ග ගැන යම්කිසි දැන ගැනීමට ඒ සඳහා ඒ විදිහේ පුද්ගලයන් මුණ ගැහෙන කාල පරිච්ඡය මේක ටිකක් මේ කාල පරිච්ඡයදල ඔබට වඩා දැනුම්ෙන් වැඩි අය නැත්නම් ඔබට වඩා තත්ත්වෙන් උසස් අය ටිකක් උගත් බුද්ධිමත් අය ටිකක් ඉහළ අය සමාජයේ ඉහළ පැලැන්තිය කියලා තියෙන අපේ රටේ හදාගත්තු දේවල් තියෙනනේ. අපි අර ඒවට අපි අර එහෙම පන්තියක් ගැන කතා නොකලත් තියෙනවනේ මේ ක්‍රමවේදයක්. ඉතින් ඒක තුළ අන්න ඔවුන්ගේ සහය ලැබෙන කාල පරිච්ඡේදය. ඒක නිසා ඔබ බලාපොරොත්තු හිටියනම ඒ වගේ අයගේ සහය ඇතුව යම් කිසි දෙයක් කරගන්න මෙන්න මේ කාල පරිච්ඡේදය උත්සාහ කරන්න. මේ උත්සාහ දැරීම තුළ ඔබට ඒ දේවල් සාක්ෂාත් කරගන්න හැකියාව පවතිනවා. ඒ වගේම විශේෂයෙන්ම ඔබගේ පිය පාර්ශ්වයෙන් ඔබගේ තාත්තගේ පැත්තෙන් ඔබට මේ කාල සීමා තුළ දේපල නැත්තම් මොකක් හෝ දායාදයක් ලැබෙන්න ඉඩකඩක් තිබ්බනම් ඔන්න ඒ දේවල් මේ කාල සීමා තුළ ලැබෙනවා. ඒ නිසා ඒ දේවල් කතා බහ කරලා උත්සාහ දරන මේ කාලේ ගොඩාක් දුරට ඔය පිය පාර්ශ්වය නැත්නම් පියාගේ පැත්තෙන් ඔබට සහය ලැබෙන කාල පරිච්ඡේදයක්. තවත් පැත්තකින් ඉතා විශේෂයි මේ කාල පරිච්ඡේදේ ටිකක්. හැබැයි මෙහෙමයි මේකේ හොඳ පැත්තත් නරක පැත්තත් දෙකක් තියෙනවා. මේ කාලේ සමහර අලුත් පුද්ගලයන් මුණ ගැහෙන ජීවිතේ ඒ පුද්ගලයන් ඔබේ යම්කිසි ආකාර ඔබට එක එක අර මුදල් උපයන නැත්නම් ඔබ දියුණුවේ මාර්ග ගැන කියනවා. හැබැයි මේ දේවල් හරි පාර වැරදි පාර දෙකම තියෙනවා. කියන්නේ කෙටි ක්‍රම වගේම යහපත් ක්‍රම වගේම ටිකක් අර යම්කිසි නීත්‍යානුකූල නොවන මාර්ග වෙන්න පුළුවන්. යම්කිසි ආකාර සමාජ පිළිගැනීම නැති මාර්ග අර කෙසේ හෝ මුදල් උපයන්න යම්කිසි ආකාර ඔබට පෙළඹවීමක් දෙන්න ඒ අලුතෙන් මුණ ගැහෙන පුද්ගලයෝ ටිකක් යම්කිසි ආකාර යොමු වෙනවා. ඒ නිසා සිංහ ලග්න හිමියා මේ කාලේ දැන් මේවා ලැබීම් තියෙනවා
ඒක හොඳ නරක දෙක පැත්තෙම තියෙනවා. ඔබ උත්සාහ කළ යුතුයි කුමන දේ තුළ වුණත් බුද්ධිමත්ව කටයුතු කරන්න. මොකද අර ලැබෙන කාල පරිච්ඡේදයන් තුළ ලැබිලා ඊට පස්සේ ඒ දේවල් තුළ යම් කිසි ආකාරයෙන් ප්‍රශ්න ගැටලු නීතිමය ගැටලු හෝ ඒවා මොනවා පහු කාලීන හරි ඇති විය හැකිනේ. ඒ නිසා නැත්නම් දැන් මේ කාල පරිච්ඡේදවල විශේෂයෙන්ම කිව්වොත් ඔය යම් කිසි ආකාරයක සූදුව සම්බන්ධ කාරණා තුළත් ඔන්න සිංහල ලග්නෙමියන්ට යම් කිසි ආකාරයකින් ප්‍රතිඵල ලබා ගත හැකි කාලයක්. හැබැයි ඔය දේ තුළ ගැටලුව තියෙන්නේ මේ කාලේ ලැබෙනවා. ඒ ලැබෙන කාල පරිච්ඡේදය ඒකට ගියාම ඔබ ඇබ්බැහි වෙනවා. ඊට පස්සේ ඒ තියෙන වාසනාව අහිමි වුණාට පස්සේ මොකද වෙන්නේ? මේ ඊට පස්සේ අර තියෙන ටිකත් නැති වෙනවා. අන්න ඒක නිසායි මම ඔබට කියන්නේ හරි මාර්ග වැරදි මාර්ග දෙකෙන්ම ඉපේ හැකි. හැබැයි වැරදි මාර්ග තුලත් යන්න පුළුවන්. ඒවත් කෙටි කාලිනයි. හැබැයි ඒ දේ තුල ප්‍රතිවිපාකත් ඉදිරියේදී භුක්ති විඳින්න සිද්ධ වෙනවා. හැබැයි හරි පාර ගියොත් ඒක ස්ථාවරයි. එහෙනම් ඒක මේ කාල පරිච්ඡේද තුල ලැබෙන කාලෙත් උපරිම ලැබෙනවා. යම් කිසි ආකාරයකින් ඉදිරියටත් ඒක ස්ථාවරව පවත්වා යන්න හැකියාව පවතින. ඒක නිසා මේ වෙලාවේ සිංහ ලග්න හිමි උපරිමෙන් කළ යුත්තේ නිවැරදි මාර්ගෝස්සේ මුදල් ඉපැයීමට ඒ මාර්ග ඇති කරගන්න. මොකද මේ කාලේ ඔබ ව්‍යාපාර ආරම්භ කරනවා යම් කිසි ආකාරයකින් සවන් රැකියා හෝ මොකක් හෝ මාර්ගයකට අර උත්සාහ කරනවා නම් ඒ දේවල් අතිශයින් සාර්ථකයි. හරි ස්ථාවරයි. අනේ ඒක නිසා ඔබ කල යුත්තේ මේ කාල පරිච්ඡේදය තුළ අන්න ඒ වගේ ස්ථාවර මාර්ගයක් සකසා ගැනීම. නැත්නම් අර ෂණික මාර්ග එක ගිහිල්ලා අර කෙටි කාලිනව උපයලා ඊට පස්සේ දීර්ඝ කාලිනව ඒ වගේ ඒ යම්කිසි ආකාර විපාක විභුක්ති විඳින්න නෙමෙයි. ඒ නිසා මේ කාලේ මෙහෙද ඔබ දැන් මට කියයි ඔය කියන හදිස්සියේ ව්‍යාපාර ප්‍රගණ කොහේ තියෙන සල්ලියක්ද කොහොමද ඒව කරන්න කියන්න පුළුවන් කරන්න ලේසි නෑ කියලා. ඔව් කියන්න පුළුවන් කරන්න ලේසි නෑ. හැබැයි අපේ රටේ ගොඩක් අය නොදැනුවත්කම තියෙනවා. ඇත්ත වශයෙන්ම සමහර ව්‍යාපාර සමහර ආදායම් මාර්ග තියෙනවා. ආයෝජන ලොකුට කරන්න ඕනේ නැහැ. ආයෝජන නැතුව ඕන තරම් කරන්න පුළුවන්. උදාහරණ ගොඩාක් කියන්න පුළුවන්. මේ අන්තර්ජාලය ඔස්සේ කරන ගොඩාක් කාරණා තුළ ආයෝජන නැහැනේ. අන්න ඒකනේ මේකේ තියෙන වාසනාව. ඒ නිසා ඒ උත්සාහ දරන්න ඒකට. ඒ වගේම නැත්නම් ඔබට අතරමැදියෙක් විදිහට මේ කාලේ හම්බ කරගන්න. මොකද මම ඔබට කිව්වනේ අර යම් කිසි ආකාරයකින් කුඩා කුඩා මුදල් ප්‍රමාණ වැඩි වශයෙන් ලැබීමේ හැකියාව දෙනවා කියලා. එහෙනම් විශේෂයෙන්ම ඔය අතරමැදියෙක් විදිහට කාර්යයතු කරලා කොමිස් මුදල් නැත්නම් මැද ලාභ තියන් යම් කිසි ආකාරයක ඔන්න එක උදාහරණයක් මම ඔබට කියන්න. ඔබ යම් කිසි ආකාරයකින් ආහාර ද්‍රව්‍යයක් වක් හරි ලංකාවට ගෙන්නන කෙනෙක් හෝ ඒවා නිපදවන කෙනෙක් එක්ක සම්බන්ධයක් තියෙනවා. ඔබ ඒ කෙනෙක් හොයාගන්න. ඔහුගෙන් අර තොග මිලට මිලදී අරගෙන ඔබත් ලාභයක් තියන් ගිහිලා දන්න කියන බැලන්සල්ලට කතා කරනවා. අන්න ඊට පස්සේ ඒ ඕඩරේ අරගෙන අන්න මුදල් වියදම් කරන්න අවශ්‍ය නැන්නේ. අරයගෙන් අරගත්තා, මේ අර දුන්නා, සල්ලි අරන් ගිහලා එයාට දුන්නා. මැද ඉඳන් ඔබට හම්බ කරා. මේවා කියන තරම් ලේසි නෑ. හැබැයි ඒ වගේ ක්‍රමවේද තියෙනවා. මොකද මේ සිංහ ලග්න හිමියෝ මේ කාලේ අපතේ යවා ගන්න එපා කියලා මම කියන්නේ. ඔබට මේ පොඩි අදහසක් දුන්නේ. ඔබට මිට වඩා හොඳ අදහස් තියෙන්න පුළුවන්. ඒ නිසා උත්සාහ දරන්න. ඒ වගේ ඔබ කාලයක් තිස්සේ සැලසුම් කර ඉඳලා ප්‍රමාද වෙමින් තිබ්බනම් ඔය යම් කිසි ආකාර ව්‍යාපාර හෝ මොකක් හෝ ආකාරයකින් ජීවිකාවක් එහෙම නැත්නම් මුදල් ආදායම් ලැබෙන තත්ත්වයක් ගැන ඔන්න මේ කාලේ ඒවා ඒ සැලසුම් ක්‍රියාත්මක කරන්න උත්සාහ කරන්න. මොකද ඒ සැලසුම් ක්‍රියාත්මක කිරීම උත්සාහ කිරීම තුළ ඒ දේවල් වල ඔබට සාර්ථකත්වයේ වගේම මේ කාලේ ආරම්භයත් එක්ක අර මුලින් කිව්වා වගේම යම් කිසි ආකාරයේ දීර්ඝ කාලීනව ඒ ඔබ ආරම්භ කරන දේවල් තුළ ස්ථාවරත්වයක් වගේම ශීඝ්‍ර දියුණුවක් බලාපොරොත්තු විය හැකි. අන්න ඒක නිසා මේ කාල පරිච්ඡේද වල මොකද හොඳම කාල පරිච්ඡේද විශේෂයෙන් මේ මුල් සති කීපය ජූලි මාසයේ සිංහ ලග්නෙට අතිශයින්ම යහපත්. ඒ කාල පරිච්ඡේදයේ උපරිම ප්‍රයෝජන ගන්න වග බලා ගන්න කියන එක තමයි මේ ඔබට පුන පුනක් කියන්නේ. ඒ තරම්ම ආර්ථිකමය වශයෙන් ඔබට යහපතක් සැලසෙන දෙයක ආරම්භයක් ලබා ගත හැකි කාල පරිච්ඡේදය. දැන් මේ කෝණ මාසයක් ගෙවෙන ඉතින් කෝණ මාසය ගෙවෙද්දී ඔය නැකත් ප්‍රය පිළිබඳ ගැටලුව නම් මනම් තියෙනවා. මෙහෙමයි ඒවා මගහැර ගනිමින් යම් කිසි දෙයක් කරගන්න හැකියාව තියෙනවා ඒ සඳහා. ඒ නිසා ලොකුවට ඒ දේවල් හිතන්නේ නැතුව ඔබගේ ක්‍රියාත්මක වීම තමයි වැදගත්. මේවා මේ අර නැකත් බලලා අර දවස් අරගෙන ආරම්භ කරන ඒවා හිතන්න එපා. ඔබ සැලසුම් කරලා තියෙනවා දැන් ක්‍රියාත්මක වෙන්න. ඒකයි වී යුත්තේ. මොකද නැත්තම් මේ කාලේ කල් දැම්මොත් ඔබට සැහැන කාලට ඒ ආරම්භය මේ තරම් සාර්ථක ලෙස ගන්න හම්බෙන්නේ නැහැ. ඒක නිසා උත්සාහ කරන සිංහ ලග්න හිමියෝ ඒ වගේ මේ කාල පරිච්ඡේදය තුළ අර කිව්වා වගේ අර යම් කිසි ආකාරයෙන් දේපල ඉඩකඩම් උරුම වෙන්න තියෙනවා. ඔය යම් කිසි ආකාරයෙන් ලැබෙන කාල පරිච්ඡේදය ඒ වගේම භූමිය සම්බන්ධයෙන් ලාභ ලැබෙන කාලය. දැන් භූමි ලාභ කියව ගම්ම යන්න එපා වැරදි විදිහට දේවල් කරන්න. ඒ වගේ දේවල් නෙමෙයි. ඒ දේවල් තියෙනවා. නමුත් ඒ දේවල් වල නෙමෙයි මම මේ කතා කරන්නේ. මම කියන්නේ හොඳ නරක දෙපැත්තම තියෙන කියලා. භූමිය සම්බන්ධයෙන් විශේෂයෙන් මේ කාල සීමා තුළ මැණික් පතල් ආශ්‍රිතව කටයුතු කරන සිංහ ලග්නෙමෙන් මේ කාල සීමා තුළ යහපත් කාල පරිච්ඡේදයක්. ඒ වගේම මේ කාල පරිච්ඡේදය තුළ විශේෂයෙන්ම
ගොවිතැන් කටයුතු, කෘෂිකාර්මික කටයුතු කරන සිංහලග්නමියන්ට, ඒ වගේම ඉඩකඩම් වෙළඳාම් කරන අයට, කුමන හෝ තත්ත්වයේ ජලය සම්බන්ධ කාරණාවල් ව්‍යාපාර කරන අයට, ඒ වගේ දැන් කියන්න පුළුවන් ඔය වගේ ගොඩාක් ව්‍යාපාර තියෙනවනේ, අනේ ඒ සම්බන්ධයෙන් කටයුතු කරන. නැත්නම් ඒ ව්‍යාපාරයකට කොහොමෝ හන්දමකින් සම්බන්ධ වෙලා ඉන්නවනම් ඔන්න සිංහලග්නමියන්ට මේ කාල පරිච්ඡේදය තුළ ඒ තුළ උපරිම ලාභ අපේක්ෂාවන් බලාපොරොත්තු සිදු කරගන්න හැකියාව පවතිනවා. ඒ නිසා යෝසුරු ඒ කටයුතු වල යොමු වෙන්නේ, ඒ කටයුතු තුළ අර කියන්නේ ඒක මහා මහන්සියක් නෙමෙයි, නමුත් ඔබට ඒ දේවල් තුළ ඉදිරියට යන්න හැකියාව පවතිනවා. ඒ නිසා කටයුතු කරන්න උත්සාහ කරන මේ පැත්තෙන් කටයුතු කරන අයට, ඒ වගේම මේ කාල පරිච්ඡේදයන් තුළ ඔය යම්කිසි විදේශ සම්බන්ධතා තුළ යම්කිසි ගනුදෙනු කරනවා නම් මේ කාලේ ඒ ගනුදෙනු තුළ ලාභ ඇති විය හැකි. ඒ කියන්නේ මොකද්ද මේ විදේශ සම්බන්ධතාව කියන්නේ? විදේශ රටවල් වල සම්බන්ධ වෙලා ව්‍යාපාර කරන එක්කෝ මෙහෙන් එහෙට යනවා, එහෙන් මෙහෙට එවනවා, නැත්නම් ඒවට අතරමැදියෝ වගේ ඉඳන් කටයුතු කරනවා. දැන් මේ ඇත්ත කතාව කතා කරොත් ඔය සාමාන්‍යයෙන් ඔය eBay වගේ ඔය ප්ලැට්ෆෝම් වල වැඩ කරන අයටත් මේ අදාළයි. මේ දේවල් කොහොම නොවත් අත්යන් තුළ අන්තර්ජාලය තුළ YouTube channel කරන අයටත් අදාළයි. අන්න ඒගොල්ලන්ට මේ කාල පරිච්ඡේදය තුළ ඔබේ ආදායම් තත්ත්වය ඉහළ නන්වා ගැනීමට හැකියාව ලැබෙනවා, වගේම ඒ තත්ත්වයන් තුළ අධික ලාභ ඉපෙීමේ හැකියාවකුත් පෙන්නුම් කරනවා. ඒක නිසා ඔන්න සිංහ ලග්නෙමෙන් කොමන අතකින් ගත්තත් මේ මාසේ විශේෂයෙන් මුල් සති දෙක තුන ඉතාමත්ම යහපත් ඒ දේ තුළ උපරිම ඵල ප්‍රයෝජන ගන්න මේ ආර්ථික මේ තත්ත්වයන් තුළ. ඉතින් ඔයත් එක්කම පෞල් ජීවිතය කුටුම්භ ජීවිතය ගැන කතා කරොත් මේ කාල පරිච්ඡේදය තුළ පෞල් ජීවිතය කුටුම්භ ජීවිතය තුළ අගහිංකම් නැහැ. අගහිංකම් තුළ තිබ්බ ගැටලු කර තත්ත්වයන් අඩුයි. නමුත් මේ දේ තුළ විශේෂයෙන්ම එකිනෙකාට විශේෂයෙන්ම අපි පෞල් ජීවිත කුටුම්භ ජීවිතය ගැන ප්‍රධානම කාරණා මේ සැමියා බිරිඳ කියන කාරණා තුළ අන්න එකිනෙකනට දක්වන ආකර්ෂණීයභාවය නැත්නම් එකිනෙකා අතර තියෙන සම්බන්ධය තරමක් දුරට ඈත් වෙන කාල පරිච්ඡේදය. මේ දේවල් තුළ පොඩ්ඩක් අර දුරස් වෙලා ඉන්න සිද්ධ වෙනවා. දුරස් වෙලා ඉන්න සිද්ධ වෙනවා කියන්නේ මේ ඉන්න ගෙදරින් දුරස් වෙලා ඉන්නවා විතරක්ම නෙමෙයි, ඈත් වෙලා ඉන්නවා විතරක් නෙමෙයි. මේ වගේ දේවල් විය හැකියි. ගෙදරින් පිට වෙලා ඉන්න වෙනවා කාල පරිච්ඡේදය. එහෙමත් නැතු වුණත් අර එකට ගෙදර හිටියත් සමහරක් වෙලාට දෙන්නට යම් කිසි සම්බන්ධතාවය තුළ එතරම්ම බැඳීමක් ඇති නොවන තත්ත්වයක් පිරුණා. සමහර විට මේ දේවල් ඔය රණ්ඩු සරුවල් වෙලා අමනාපකම් ඇති වෙලා වෙන්න පුළුවන්. එහෙම නොවෙන්න පුළුවන්. මේ කිසිම ගැටලුවක් නැහැ. ප්‍රශ්න ගැටලු දෙන්න අතර නැහැ. නමුත් මේ කාලේ එතරම්ම දෙන්නගේ අර යම් කිසි කිට්ටු බවක් නැති වෙනවා. අනේ වගේ තත්ත්වයන් ටිකක් පෙන්වන කෙනෙක් එක්කෝ කාර්ය බහුලත්වය තුළ හෝ එක්කෝ නැත්තම් අසනීපකාරී තත්ත්වයන් නැත්තම් ගෙදර කෙනෙක්ගේ ගැටලු තත්ත්වය කුමන හෝ තත්ත්වයන් යටතේ ඔය විවාහ ජීවිතය තුළ බැඳීම පොඩ්ඩක් අඩු වෙන කාල පරිච්ඡේදයක නිසා පොඩ්ඩක් උත්සාහ දරන්න ඒ දේවල් ඔබ සකසා ගන්න. ඒ වගේ ඒ සම්බන්ධතාවය ඈත් වෙන තැන්වලදී කුපුණ හැකියාවක් ලැබුණු සෙනින් හැකියාවක් හදා ගන්න, අවස්ථාවක් හදා ගන්න දෙන්න අතර ඒ සම්බන්ධතාවය කතා බහ කරලා යම් කිසි ආකාරයකින් දැන් මේ විවාහ ජීවිතේ මේ තීරුම් ගැනීම වගේ ආදරය කියන දේ, බැඳීම කියන දේ ගොඩාක් අවශ්‍යයි. නැත්තම් ওই දේවල් තුළ අර මනස වෙන වෙන තැන්වල යන්න ඉඩකට පත් වෙනවා. මේ ශනි ග්‍රහයත් මේ වෙලාවේ වක්‍රභාවේ හත්වෙනි භාවයේ ගමන් කරනවා, හත්වැන්න තුළ රාහු අටවැන්නේ ගමන් කරනවා. අනේ මේ කාල නිසාම ටිකක් අර මේ විවාහ ජීවිතය තුළ තියෙන සම්බන්ධතාවයේ අඩුවීමත් එක්ක අර වැඩිපුර ටිකක් හිත වෙනස් වෙන්න, කියන්නේ හිත වෙනත් වෙනත් දේ පසුපස යන්න, ටිකක් බාහිර දෙයට ඇලුම් කරන්න හේතු කාරණා එදෙන ඒවා හේතු කොටගෙන වෙනත් වෙනත් සම්බන්ධතා ගොඩනගෙන කාලපච්ච මේ කාලේ සම්බන්ධතා ගොඩනගීම දැන් මේක ටිකක් දීර්ඝ කාලින හැම වෙලෙම දැන් සිංගල අග්‍රීම කල්පනා කරන්නේ දැන් 2022 ද 23 ද ඉඳන්ම ඕක කියනවා. ඔව් 22 මැද භාගයේ ඉඳන්ම. ඔව් හැබැයි මේ කාලේ ටිකක් ඉක්මන්කාරී. ඒකට හේතු කාරණා කීපයක්ම තියෙනවා. ඒ නිසා විශේෂයෙන් මේ ජූලි මාසය තුල ඒක ටිකක් වැඩි. ඒ නිසා ඔය වෙනත් වෙනත් බැඳීම් වලට පැටලෙන අනියම් සම්බන්ධතා වලට පැටලෙන්න සිංහ ලග්නෙමිය මේ කාලේ ඉඩ කඩ වැඩි. ඔබ පහඩුවේ මේ පැත්තරලා හිටියත් ඒ වගේ බැඳීම් මේ වගේ සම්බන්ධතා මේ කාලේ අර හොයාගෙන එන තත්ත්වයක්. ඒවට ඔබව යොමු කරගන්න පොළඹව ගන්න උත්සාහ දරන තත්ත්වයක් වැඩි වශයෙන් පෙන්눔 කරනවා. ඒ නිසා සිංහ ලග්නෙමියෝ ටිකක් බුද්ධිමත්ව කටයුතු කළ යුතුයි මේ තත්ත්වයන් තුළ. ඒ දේවල් තුළ ප්‍රවේශම්කාරී විය යුතුයි. නැත්නම් මේ දේවල් ඉඳා පෞල් ජීවිතේ ගැටලුකාරී තත්ත්වයන් ඉදිරි නිර්මාණය විය හැකි, වගේම පෞල් ජීවිතේ යම්කිසි ආකාරයෙන් කැඩීම ඉදී යන්න ඒවා හේතු කොටගෙන යම්කිසි ආකාරයෙන් ඔබ ගැන වැරදි සමාජගත වෙන්න, ඔබේ ප්‍රතිරූපේ යහපත් ප්‍රතිරූපේ නැති වෙන්න, නිකන් නම කැත වෙන්න හේතු කාරණා යදෙනවා. ඒ වගේම ඒවා හේතු කරගෙන මානසික පීඩා, චිත්ත පීඩා ඉදිරි ඉදී තියෙන මේ කාල පරිච්ඡේදෙමනේ මේ කාලයේදී අර ලැබෙන නිසා ඒ දේවල් එක්ක ඒ දේවල් තුළ තියෙන යම්කිසි ආකාරයකින් අර තියෙන ආසාව, ඒ දේවල් තුළ තියෙන අර කෙටි කාලීනව තියෙන යම්කිසි වින්දනය හේතු කොටගෙන ඔබ ඒ දේවල් පස්සේ යනවා. හැබැයි
ඔය දේවල් යම්කිසි ප්‍රතිවිපාක ඔබට භුක්ති විඳින්නේ අද නෙමේ ඉදිරියට. අන්න එතකොට ඒ දේවල් තුළ ගැටලු මතුවේ හැකි, ගොඩාක් දුරට ඔබ පීඩාකාරී තත්ත්වයක් ඇති වේ හැකි, සමහරක් වෙලාවට ඔබට ඔබ කෙරෙහි වෛරයක්, ඔබට ඔබ එපා වෙන තත්ත්වයට පවා පත්වීම ඉඩකඩ පවතින ඉදිරියේදී. ඒක නිසා මම මේ ජූලි මාසයේ පලාපල කියද්දී මේ ඒ ජූලි මාසයේදී කියන දේවල් වල අයහපත් දේ භුක්ති විඳින්න වෙන්නේ නැහැ. මේ කාලේ ඒ දේවල් තුළ තියෙන මිහිර තමයි භුක්ති විඳින්න වෙන්නේ. හැබැයි ඒවා ප්‍රතිවිපාක ඉස්සරහින් ඒක නිසා මම මේ ජූලි මාසයේ පලාපල කියලා ඒක අවුලන්නේ හොඳයි කියලා ඉන්න බෑනේ. මොකද අපි ඉදිරිය ගැනත් බැලිය යුතුමනේ. අන්න ඒක නිසා සිංහලග්නේ මියා ගොඩක් ප්‍රවේශංකාරී විය යුතුයි. බැඳීම් කියන කාරණා තුළ මේ කාලේ අනවශ්‍ය විදිහේ ආකර්ෂණයක්, අනවශ්‍ය විදිහේ බැඳීම් ඇතිවීමක් වගේම අනවශ්‍ය විදිහේ ඇබ්බැහිවීම් ඔබේ ජීවිතය තුළ ඇති විය හැකි. විශේෂයෙන්ම පුරුෂ පාර්ශ්වය කාන්තා පාර්ශ්වය, කාන්තා පාර්ශ්වය පුරුෂ පාර්ශ්වයට ආකර්ෂණය වීම වගේම ඔය යම්කිසි ආකාරයෙන් වැරදි පුරුදු වලට ඇබ්බැහි වෙන්න, මොකක් හෝ දේවල් තුළ කියන්නේ මත් පැන් ඒ මත්ද්‍රව්‍ය වගේ වගේම තවත් තවත් දේවල් තියෙන ඇබ්බැහින ජීවිතය. දැන් මේ කාලේ යන විදිහට මිනිස්සුන්ට අමුතු අමුතු දේවල්නේ කවදාකවත් අහපු දේවල්නේ අහන්න වෙන්නේ. අන්න ඒ වගේ දේවල් වලට ඇබ්බැහි වෙන්න සිංහ ලග්නමියන්ට මේ කාලේ වැඩි ඉඩ කඩක් පවතින කුමන හෝ තත්වයන් තුළ පෞල් ජීවිතයේ යම්කිසි ස්ථාවරයට හානි කර දෙයක් සිදුවීමේ ඉඩ කඩ වැඩි. ඒ වගේ දෙයකට යම්කිසි ආකාරයක ආරම්භයක් ගන්න ඉඩකඩ වැඩි මේ ජූලි මාසය තුළ. ඒක සාර්ථක පැත්තේ යහපත් දිත් ඔයගේ දේවලට යොමු වෙනවා වැඩි. අන්න ඒක නිසා සිංහ ලග්නමය ප්‍රවේශම් විය යුතුමයි. ඒ වගේම මට ආර්ථික ගැන කියද්දී ඔබට කියන්න බැරුව ගියා සියල්ල හරි. හැබැයි පුළුවන් තරම් වැය අවම කරගන්න නම් උත්සාහ කරන්න ඕන. ඔය අනවශ්‍ය විදිහේ ඔය වැඩිපුර පොලියක් ලැබෙනවා, මේක කරාම මෙන්න මේ විදිහට හම්බෙනවා, ඔය තියෙන පිරමීඩ ජාවර ලෝකෙ නැති මේ යම්ගේ ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් ආයෝජන දේවල්, නිවැරදි නොවන මාර්ග නීතියක් නොවන මාර්ගවල ආයෝජනය කරන්න ඕන වගේ දේවල් වලටත් මේ කාලේ අර යාළුව කියන මමත් දැම්ම මෙහෙමයි මට මෙහෙම තියෙනවා උඹලත් කරලා බලපන්. අන්න ඔය වගේ දේවල් මේ කාලේ එනවා. ඒ වගේ වටන අහුවෙන්න එපා. මොකද ඔබ තුල තියෙන පොඩ්ඩක් හෝ මේ මහන්සියලා උපයා ගන්න දේ අන්න ඒ වගේ දේවල් වලට වැය වෙලා ඒ දේවල් නාස්ති වෙන තීරකට පවතින එක නිසා මේ වෙලාවේ ඉතිරි කළ යුතු කාලය. මොකද මේ ඉදිරියට සාපේක්ෂව මේ කාලය ලැබෙන දේ. නමුත් ඒ වගේ දේවල් ඒ වගේ නීත්‍යානුකූල නොවන අර යම්කි ස්ථාවරත්වයක් නැති රිස්ක් එක වැඩි දේවල් වලට ඉන්වෙස්ට් කරන්න යන්න එපා මේ කාලේ. මොකද දැන් සමහරව හයි ජීවිතේ රිස්ක් එකක් ගන්න නැතුව කොහොමද ඉදිරියට යන්නේ කියලා. නෑ රිස්ක් එකක් ගත යුතුයි. රිස්ක් එක කියලන්නේ අපි ගිහිල්ලා දැන දැන අමාරුවට එන්න අවශ්‍ය නැහැනේ. අන්න ඒක නිසා මේ වෙලාවේ ඉතිරි කිරීමේදී ගොඩාක් ගැටලු ඇති වෙනවා. මොකද මේ තැම්පත් ධනේ නාස්ති වෙන්න යම්කිසි ආකාරයක ඒවා වැරදි දේවල් වලට යොමු වෙන්න. ඔබ හිතන්නේ ඔබට ලොකු දෙයක් ලැබෙවි කියලා. නමුත් අන්න ඒක නිසා අනිත් අයට ණයට පොලියට දෙන්න මේ කාලේ සිංගල් ලග් නිමිවි යන්න එපා. මොකද මේ දේවල් ලැබෙන්නේ නැහැ. දේවල් අහිමි වෙන්න ඉඩ කපා දෙන. ඒක නිසා පුළුවන් තරම් මේ කාලේ ස්ථීර සහ විශ්වාසවන්ත තැන්වල පමණක් ඒ ආයෝජන වගේම ඉතිරි කිරීම කරන්න වග බලා ගන්න. මේ කාලේ පොඩි හොදයක් ඉතිරි කර ගන්න පුළුවන් කාලය සිංහල නෙමෙයි. ඒ නිසා උත්සාහ දරන්න ඒ තත්ත්වයන් තුළ. පෞල් ජීවිතය ගැන කතා කරන් ආවේ දරුවන් සම්බන්ධ කාරණා තුළ ටිකක් වෙහෙසරපත් වෙන කාලයක්. ඒක ටිකක් දීර්ඝ කාලීන දැන් මාසයක් දෙකක් තිස්සේ සිංහල නෙමෙයි පැවතුණා මේ කාල පරිච්ඡේදය තුළ. හැබැයි අරතරම්ම නෑ ඒක හුරු වෙලා හෝ අර පහුගිය කාලේ තරම් මානසිකව තදබල ලෙස පීඩාකාරී නැතත් දරුවන්ගේ කාරණා නිසා චුට්ටක් ඔබේ වැඩ කරද්දී චුට්ටක් බාධා කරගනිමින් ඒවට ටිකක් මුල් තැන දෙන්න වෙනවා. මොකද මේ කාලේ දරුවන් උනත් බුද්ධිමත්ව හැසිරෙන්නේ නැති තත්ත්වයක් පෙන්නුම් කරනවා. මේ කාලේ දරුවෝ එතරම්ම යම්ගේ ආකාරයකින් අර තමන්ගේ හිතුවක්කාරී වය තමන්ගේ මතෙර විතරක් අවනත වෙලා කාටවත් යම්කිසිර ඇහුම්කන් දෙන්න ඇති අකීකරු ස්වභාවයක් සිංහලග්න හිමියන්ගේ දරුවෝ මේ කාල සීම තුළ ක්‍රියාත්මක වීමක් තියෙන නිසා ඒවා හේතු කරගෙන ඔබට පොඩ්ඩක් මානසික පීඩා, චිත්ත පීඩා වගේම ටිකක් ඒ වගේ දේවල් නිසා කරදර ඇති වෙන්න හේතු කාරණා ඉල්ල වෙන. හැබැයි පහුගිය කාලේ තරම්ම නැහැ, යම්කිසි ආකාරයක අඩු වෙනවා. නමුත් තරමක් තුළට ඒ සඳහා ඔබට අවධානය යොමු කළ යුතු වෙනවා. ඒක නිසා දරුවන් කාරණාතල ඔවුන් නිසි අවධානය දෙන්න, ඔවුන්ට ඇහුම්කන් දෙන්න උත්සාහ කරන්න වගේම ඔවුන් නිවැරදි මාර්ගයට ගන්න. ඔවුන් කරන්නේ මොකද, ඔවුන් යන්නේ කොහෙද, මුණ ගැහෙන්නේ කවුද, ගනුදෙනු කරන්නේ කා එක්කද, කරන දේවල් ඒ වගේ ටිකක් වැඩිපුර හොයලා බලන්න ඕන කාල පරිච්ඡේදය. සිංහ ලග්නේ මේ ඔබේ දරු දැරියෝ ඉන්නවනම් විශේෂ විවාහකය. ඒ වගේම මේ කාල පරිච්ඡේදය තුළ විශේෂයෙන්ම ඔබ මේ ආදර සම්බන්ධ ප්‍රේම සම්බන්ධ කියන්නේ මේ අවිවාහකයට මේ කාලේ ආදර සම්බන්ධ ප්‍රේම සම්බන්ධ ඇති වෙන කාල පරිච්ඡේදය. කියන්නේ මේ කාලේ ඔබ තුළ යම්කිසි ආකර්ෂණීය භාවයකුත් එක් කුමන හෝ අන්දමෙන් තුළ බැඳීම් වැඩි වශයෙන් ගොඩනගෙන කාල පරිච්ඡේදයක්. හැබැයි ඒව ස්ථාවර බැඳීම් කරගන්න ඔබ චුට්ටක් අපෝසත් මේ කාල පරිච්ඡේදය තුළ. මොකද හේතුව හිත එක තැනගෙන අද වෙන තැනක හිත, හෙට ඒ වෙන තැනක. අර මේ කාලේ වැඩිපුර ඒ බැඳීම් ඇති කරගන්න සම්බන්ධ පාර්ශ්වයන් වැඩිපුර එක ඝට්ටණය වෙන නිසා, සවුන් එක වැඩිපුර සම්බන්ධ වෙන නිසා පහුගිය කාලට සාපේක්ෂව හේතු කොටගෙන ස්ථිරව ඒ බැඳීම් ඇති නොවන තත්ත්වයක් පෙන්වන කරන. ඒ වගේ මේ කාලේ පවත්තන් යන බැඳීම් කාලය තිස්සේ ඒවලත් පොඩි ගැටලු මතුවෙන්න, ඒ දේවල් අඩුපාඩු වැඩිපුර පේන්න. මොකද දැන්
අර වෙනත් වෙනත් අලුත් අලුත් අය ඇසුරු කරද්දි අර කාලැතිස්සේ ඇසුරු කරන් ආපු ආදර සම්බන්ධතාවේ අඩුපාඩු වැඩිපුර ඔබට පේන්න ගන්නවා මේ කාල පරිච්ඡේද. එයා ගැලපෙන්නේ නැහැ කියලා හිතනවා. ඒ සමහරක් වෙලට ඔබ සංසන්දනය කරනවා. අන්න අර කෙනා එහෙම නෙමෙයි. මෙයා ටිකක් මෙහෙමයි. අර දුර ඉඳන් කෙනෙක් දිහා යහපතේ දකින්න ගමන් ළඟ ඉන්න කෙනාගේ අඩුපාඩු පේන්න ගන්න වැඩි. අන්න ඔය වගේ තත්ත්වයන් සිංහල ලග්න හිමියන්ගේ බැඳීම් කියන කාරණාව තුළ ප්‍රේම සම්බන්ධතාව තුළ විශේෂ වශයෙන් පෙන්눔 කරනවා. හැබැයි ගිහිල්ලා එතනට ගිහිල්ලා සම්බන්ධයක් ඇති කරගත්තත් ඒ දේ තුළත් ඒ අඩුපාඩුකම් පස්සේ දකින්න. අන්න ඒක නිසා ඒ තත්ත්වයන් තුළ බුද්ධිමත් විය යුතුයි. මොකද බැඳීමක් කියන්නේ අපි මේ කතා කරන්නේ අද පටන් ගන්න හෙට ඉවර කරන බැඳීමක් ගැන නෙමෙයි. විවාහයක් දක්වා ගිහිල්ලා ජීවිතේ අර ජීවිත කාලෙටම පවත්වන බැඳීමක් කියන්නේ. අන්න ඒ නිසා බැඳීමක් ගැන තීරණු තීරණ ගද්දී හදිස්සි වෙලා පෙනුමට දකින දෙයට අර ඒ වෙලේ එන ක්ෂණික ආකර්ෂණ තීරණු තීරණ ගන්න යන්න එපා මේ කාල පරිච්ඡේදය. මොකද ඒ වගේ බැඳීම් තුළ ශක්තිමත් භාවයක් ස්ථාවර භාවයක් නැහැ. ඒ නිසා හැම වෙලෙම මේ කාල පරිච්ඡේදය විශේෂම ඔය ආදර සම්බන්ධයන් ගැන තීරණු තීරණ ගද්දී ගොඩාක් බුද්ධිමත් විය යුතු වගේම හිතලා කටයුතු කරන්න ඕන. හදිසි නොවී කටයුතු කරන්න වගේ බලගන්න සිංහ ලග්න හිමියෝ. ඔන්න මේ කාලේ ඔය විවාහයන් ප්‍රමාද වෙලා හිටපැට විවාහයන් ඉක්මන් වෙන කාල පරිච්ඡේදය. ඒ ඉක්මන් කාර්යත්තක විවාහන් ස්ථීර වෙනවා. ඒ යම්කිසි ආකාරයේ යෝජනා එනවා. ඒ යෝජනා ඉක්මනින් ස්ථීර වෙනවා. ඒවට දින යොමු වෙනවා. අර ඒ වගේ තත්ත්ව නැති වෙනවා. හැබැයි අර මං කියපු කාරණා පොඩ්ඩක් හිතන්න. හදිස්සියේ මේ ජීවිතය ගැන තීන්දුව තීරණයක් ගන්න එක නිවැරදිද කියන එක සහ ඒ දේවල් තුළ තේරුම් ගැනීම වලට කාලය දී යුතුයි කියන එක විශේෂ වශයෙන්ම සිංහ ලග්නමියෝ තරයේ මතක තබා ගන්න උත්සාහ දරන්න. ඒ වගේම මේ කාල පරිච්ඡේදවල අධ්‍යාපනය කරගත සිංහ ලග්නමියට අධ්‍යාපනික වශයෙන් අතිශයින් සාර්ථක කාල පරිච්ඡේදය. ඔන්න මේ කාල සීමා තුළ ඔබගේ අධ්‍යාපනික දියුණුවක් ඇති වෙන කාලයයි. අධ්‍යාපන දියුණුවක් කියන්නේ ඔය යම්කිසි ආකාරයකින් ඔබේ නමට උපාධියක් එක් කරගන්න බලාපොරොත්තු වෙනවා. ඔන්න මේ කාලේ උත්සාහ කරන්න. ඒක සඳහා හොඳ ආරම්භයක් ගන්න පුළුවන්. නැත්නම් කරයි යන දෙයක් යම්කිසි ආකාරයෙන් පසු බැහැලා තිබ්බනම් අතපසු වෙලා තිබ්බනම් ඒවා නැවත පටන් ගන්න ඒ දේවල් තුළ යන්න. දැන් කොහොම හරි කරයි යන දේ ගොඩදා ගන්න. මේ කාලේ යහපත් කාල පරිච්ඡේදයක් අලුත් දේවල් ඉගෙන ගන්න හිතන කාල පරිච්ඡේදයක් යම්කිසි ආකාරයකින් අධ්‍යාපනික වශයෙන් සාර්ථකත්වයෙන් අත් කරගන්න හැකියාව ලැබෙන කාල පරිච්ඡේදය. ඒ හැම දේ තුළම සිංහ ලග්න හිමියට අධ්‍යාපනික වශයෙන් කියන්නේ පාසල් අධ්‍යාපනය වුණත් උසස් අධ්‍යාපන වුණත් වෘත්ති අධ්‍යාපන වුණත් කුමන හෝ වන්ද මේ අධ්‍යාපන කටයුතු හැදෑරුවත් ඒ පැත්තෙන් යහපත් තත්ත්වයක් පෙන්වුම් කරනවා. හැබැයි ඔබගේ අර ඉක්මන්කාරීත්වය ටිකක් අඩු කරගන්න ඕන. සමහර තැන්වලදී ඉක්මන්කාරීත්වය හේතු කොටගෙන ලොකු ප්‍රශ්න නෙමෙයි. නමුත් අර ඔබට තියෙන අර 100%ක් යහපතට පුංචි පුංචි සුළු සුළු බාධක 2-3 බාධක ඇති කරගන්න ඉඩකට පවතිනවා. මොකද පොඩි පොඩි යම්කිසි ආකාරකින් ඔය විප්ලවවාදී අදහසුත් මේ කාලේ ඔබල තුළ තියෙන නිසා විශේෂම උසස් අධ්‍යාපන හදාරණ ඔය මේ කාලේ අධ්‍යාපන කටයුතු වල පරිබාහිර දේවල්ට යොමු වෙන්න යන්න එපා. අර වෙන වැයගේ අතකොළු වෙන්න යන්න එපා. මොකද හේතුවල අන්තිමට පොඩියට පොඩි ගැටලුවක් තියෙන නීතිමය ගැටලු බාධා ඇතිවිය හැකි නිසා යම්කිසි ආකාරයෙන් සෞඛ්‍යමය ගැටලු කාර්යතත්ය රෝහල් ගත වෙලා ඉන්න ඉඩකට පවතින නිසා මේ විශේෂම තරුණ තරුණියෝ පොඩ්ඩක් ප්‍රවේශමේ බුද්ධිමත්ව කටයුතු කරන්න වගේ බලා ගන්න. විශේෂයෙන් මේ මාසේ 16 දක්වා කාල පරිච්ඡේද තුළ අති ප්‍රබලව කියන தත්ත්වය තුළ අර නිකන් ගිහින් අමාරු වෙටෙන්න එපා. සත්‍ය වෙනුවෙන් යහපත වෙනුවෙන් කතා කරන එක හරි. හැබැයි ඒ දේවල් වලටත් අර බුද්ධිමත්ව ඔබ උපක්‍රමශීලී වෙවිද නැත්නම් අර ඔබට ප්‍රශ්න ගැටලු ඇති විය හැකි. උසස් අධ්‍යාපනයට නැත්නම් විදේශ කටයුතු අධ්‍යාපනයට ඔබ යොමු වෙන්න බලාපොරොත්තු වෙන ඔන්න මේ කාලය ඉතා විශේෂයි. ඔබෙන් ඔබේ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කරගන්න හැකියාව පවතින කාලය. ඔන්න විදේශගත වෙන්න බලාපොරොත්තු වෙන මේ කාලේ ඒ ගැන ඒකට ඇප්ලයි කරන්න ඒ සම්බන්ධයෙන් ඒ කියන අවශ්‍යතා සපුරා ගන්න උත්සාහ කරන්න. ඔන්න ඔබේ විදේශගත වීම හිණේ සබෑ කරගන්න පුළුවන් වෘත්තියක් සම්බන්ධ විදේශගත වෙන්න බලාපොරොත්තු වෙනත් මේ කාල පරිච්ඡේද තුළ එලෙසම කටයුතු කරන්න හැකියාව පවතින. ඒ වගේම මේ විදේශගත වෙලා ඉන්න අය අහනවා මේ කියන දේවල් අපිට බලපන්නේ නැද්දයි අපි ගැන කියන්නේ නැති කියලා. නෑ මේ කියපු හැම දෙම ලංකාවේ ජීවත් වෙන අයටත් විදේශගත වෙන අයටත් 100%ම බලපාන ඔය ආර්ථික මේ කාරණා එක කතා කරත් යම්කිසි ආකාරයෙන් පෞල් ජීවිතය ගැන කතා කරත් අධ්‍යාපනය ගැන කතා කරත් දැන් සෞඛ්‍ය ගැන කතා කළත් ඕ ඒ කියන හැම දෙම මේ කියපු විදිහටම බලපාන විදේශගතලා ඉන්න. ඒක නිසා ඔබට වෙනසක් නැහැ. ඔබත් මේ වගේ කටයුතු කරන්න ආත්මය පැත්තෙන් යහපත උපරිමෙන් ළඟා කරගන්න අර කියපු සූක්ෂම තැන් ටික පොඩ්ඩක් බුද්ධිමත්ව සකසාන යන්න. ඒතකොට ඒ දේ තුළ සාර්ථක වෙන්න හැකියාව පාදන සෞඛ්‍ය ගැන කතා කරොත් විශේෂම සිංහල ලග්නමය මේ කාල සීමා තුළ සෞඛ්‍ය වශයෙන් නම් පොඩි පොඩි ගැටලු කාර්ය තත්ත්වයන් වැඩිපුර ඇති වෙන ඉඩකට පවතිනවා. මොකද මේ කාල පරිච්ඡේද තුළ අර හිතාගන්න බැරි විදිහ අසනීපකාරය තමයි. විශේෂයෙන්ම ඔය පාද ආශ්‍රිතව ගැටලු කාර්ය තත්ත්වයන් නිතර පිටකොන්ද ආශ්‍රිත අසනීපකාරී තත්ත්වයන් වේදනාකාරී තත්ත්වයන් කැක්කුම් ඇති වෙන කාල පරිච්ඡේදයක්. ඒ වෙනින් සාමාන්‍ය රෝග මූලයක් පොඩ්ඩක් සමහරකට වෛද්‍යරුන්ට හොයාගන්න අපහසුයි. කියන්නේ මහා ලොකු ගැටලුවක් නැහැ. පරීක්ෂණ පැවැත්වුවත් ඒ ටෙස්ට් එක කරත් කිසිම ගැටලුවක් පෙන්වුම් කරන්නේ නැහැ. නමුත් ඒ වේදනාකාරී තත්ත්වයන් තියෙනවා. නිකන් අර යටිපතුල් හිරිවැටෙන තත්ත්වයන් ඒ වගේ තත්ත්වයන් ටික විශේෂ වශයෙන්ම පෙන්වුම් කරනවා සිංහ ලග්න හිමියන්ට. ඒ වගේ තත්ත්වයන් තුළ අර ඔබ උත්සාහ දරන්න ඒ ඖෂධ
එක්ක ඖෂධ ඒවට ගන්න වෛද්‍ය උපදෙස් පිළිපදින ගමන් තමන් තුළ යම්කිසි ආකාරයකින් අර යහපත් සෞඛ්‍ය රටාවක් පවත්වන ගොඩාක් දුරට මේ වලට ගැටලුකාරී තත්ත්වයන් ඇති වෙලා තියෙනවා. ඔබ කන බොන දේවල් අර උෂ්ණාධික දේවල් වැඩිපුර ගන්න දේවල් ඒවා හේතු කොටගෙන තමයි. එහෙනම් මොකද උෂ්ණාධික භාවය තදබල ලෙස පෙන්눔 කරන කාල පරිච්ඡේදය මේ මාසෙ තරනේ මේ ඉදිරි මාස 3 4ම සිංහල ලග්නෙමියන්ට. ඒ නිසා ඒ තත්ත්වයන් තුළ පොඩ ඔබේ ආහාර රටාව නිවැරදිව සකසා ගන්න උත්සාහ දරන සිංහල ලග්නෙමියෝ ඒ දේවල් තුළින් මේ දේවල් මැඩපවත්වා ගැනීමට හැකියාව පවතිනවා. ඒ වගේම විශේෂයෙන්ම වව්ගඩු ආශ්‍රිතව ඔය ගැටලුකාරී තත්ත්වයන් තියෙන සිංහල ලග්නෙ මේ කාලේ ප්‍රවේශම් විය යුතුයි. ඔය මත්පැන් ගන්න එහෙම ගොඩාක් ප්‍රවේශම් විය යුතුයි මේ කාල පරිච්ඡේද තුළ. ඒ වගේ ගැටලුකාරී තත්ත්වයන් ටිකක් ඇති විය හැකියි. ඉතින් ජූලි මාසේ සිංහල ලග්නෙමෙන්ට ඔහොම ගලාගෙන යද්දී කලබල විය යුතු නැහැ. මේ ජීවිතේ ගලන් යන කතාව තුළ යහපත වැඩි වශයෙන් තියෙන පොඩි පොඩි දැන් තියෙන හදාගන්න ඉක්මන් කාර්යීත්වය දුරුදිගෙන සිතා කටයුතු කිරීම යම්කිසි ආකාරයක හැඟීම් වලට වහල් වීම ඔන්න වගේ දේවල් වල යම්කිසි ආකාරයකින් ඔය පොඩි පොඩි ගැටලු ඇති විය හැකි. ඒ දේවල් අපි වෙනස් කරගමු. වෙනස් කරන කොහොම හරි ජීවිතේ ගොඩ දාගමු. අනිවාර්යයෙන්ම ඔබ මේ වීඩියෝ අවසන් කරන පිළියම් පිළිවෙත් නිවැරදි කරන්න. එතකොට ගොඩාක් දුරට මනස තුළ තියෙන ව්‍යාකූලත්වය ඔබෙන් බැහැර වෙලා නිවැරදිවස නිවැරදි දේ නිවැරදි වෙලාවට කරන්න තීන්දුව තීන්ද ගන්න හැකියාව ඔබ තුළ විශේෂයෙන්ම ඇති වේවි. ඒ දේ තුළ ඔබ මනස ගොඩාක් දුරට සැහැල්ලු වීම තුළ මේ කියන ගැටලු ඔබට 100%ම निराකරණය කරලා මේ කියන සුබ 100%ක් අත්කර ගන්න හැකියාව පවතුන. ඒ නිසා ඔන්න සිංහල ලග්නෙමියෝ මේ ජූලි මාසය තුළ මම කිව්වා ආය කාලකින් නොයන යහපතක් තියෙනවා ආර්ථික මේ වශයෙන්. ඒ දේ උපරිමයෙන්ම අත්පත් කරගන්න වග බලා ගන්න ඔබට පුළුවන් මේ මාසය තුළ ජීවිතයේ ස්ථාවරත්වයක් සකසා ගන්න. දැන් අපි මේ කාරණා විශේෂිතම දේ කතා කරමු. මොනවාද මේ මාසය සුබ කරගන්න, මාසයේ සියලු යහපත් දුරු කරමින් සියල්ල යහපත් කරගන්න පිළියම් පිළිවෙත් මොනවාද කියලා අපි කතා කරමුකෝ. දැන් ඉතින් විශේෂයෙන් මුලින්ම මම ඉද අද මේ මාසයේ විශේෂිත දිනයක් දෙන්න. මේ දිනේ දවසේ බෝධි පූජාවක් පවත්වන්න උත්සාහ කරන්න. මේ බෝධි පූජා පවත්වන කෙනා විදේශගතලා ඉන්නට පන්සල් වලට යන්න බෑනේ බෝධි පූජා පවත්වන්න. ඒ කියන්නේ තමන්ට හැකියාව තියෙන තමන් දැන් කාමරේක ඉන්න කෙනෙක් කියමු. හල වැඩසටහන ඔක්කොම ඉවරලා කාමරේට ගිහිල්ලා මේ බෝධි පූජාවක් බෝධියක් ළඟ ඉන්න කියලා තියාගෙන මේ කියන කාරණාට කිෂ්ට සිද්ධ කරගන්න. සමහරට පහන් පත්තු කරන්න බැරි වෙයි. ඒව හිතන්න එපා. ඔබ පහන් දැල්ලුව මල් පූජා කරා කියලා හිතාගෙන මේ කියන විදිහේ භාවනාව සහ අර පැන් පිරිත් කිරීමක් ගැන තියෙනවා. ඉතින් පැන් කලයක් පැන් කල තුනක් ගන්න දෙන පැන් කල තුන හොයාගන්න බැයි නම් කෝප්ප තුනකට හරි ගමන්නේ ඔබට වතුර ලෑස්ති කරගන්න බෝධිය නාවනවා කියලා. ඔබ මල් පැලයකට හරි ගමන්නේ, ඔබ නැත්තම් සිංකකට හරි ගමන්නේ, ඔබ හිතින්ම වාගෙන කරන්න. මොකද මේ හැම දේ තුළම තියෙන්න ඕනේ මේ අපේ මනස තුළ තියෙන ශ්‍රද්ධාව පමණයි. ඒ සංකේත තියෙන්නේ ඒ දේවල් තුළ අපිට තියෙන ඒ අර මානසිකත්වය ගොඩක් තර කරන්න. ඒක නිසා හරි අපි කතා කරමු කරන විදිය මුලින්ම. ඔබ විශේෂයෙන්ම මේ බෝධි පූජා තියන්න යද්දී අරන් යන්න උත්සාහ කරන්න. මේ දිනය වෙන්නේ ජූලි මාසේ 6 වෙනි සෙනසුරාදා. ඒ දිනේදී උපරිම උත්සාහ කරන්න ඔබ දේ කරන්න. එහෙම ගැටලුවක් මතුනොත් ජූලි 5 නැතුව ඕනෑම දිනයක් යොදාගන්න ගැටලුවක් නැහැ. හැබැයි ජූලි 6 සෙනසුරාදා කරන්න මේක උත්සාහ කරන්න. ඊට පස්සේ මොකද කරන්න? ඔබ පන්සලට යද්දී පන්සලට යන අය බැරි අය ගෙදර හරි ඉඳන් කරන්න. ගෙදර බුදු පහන දැල්ලා හරි කරන්න. ඉතින් යද්දී අර තෙල් මල් සුවඳ හඳුන්කූරු ඒවා අමතරව ඔබ සාමාන්‍යයෙන් යාර භාගයක විතර සුදු රෙදි කඩක් ගන්න පිරිසුදු. ඒ වගේම තවත් සුදු හෝ ඒක ගැටලු නැහැ වර්ණය පිරිසුදු ලේන්සුවක් වගේ ඇති වෙන රෙදි කඩක් අරයන්. ඉස්සල්ලාම ගිය ගම ඔබ ඉස්සල්ලාම ඒ බෝධියේ ඒ භූමිය නැත්නම් ඔබ කරන තැන භූමිය ටිකක් පිරිසුදු හොඳින් පිරිසුදු කරගන්න. කරගෙන මුලින්ම ඔබ අර පිරිසුදු කල තුනක් ගන්න. බෝධිය ගා දෙන කල ඒවා ගොඩක් හොඳින් පිරිසුදු කරලා අර ලේන්සුවක් සහිත පිරිසුදු රෙදි කඩ අරගෙන තුන් වතාවක් පැන් පෙරා ගන්න කල තුනකට. ඒ කියන්නේ එක වතුර කලයක් තුන් වතාවක් පෙරලා තමයි ගන්න ඕනේ. ඒ වගේ කල තුනක් ලෑස්ති කරගෙන ඊට පස්සේ ඔබ ඒක එතනින් තියලා ගිහිල්ලා පහන් දලලා මල් පූජා කරලා හඳුන් කූරු ඔක්කොම ගහලා ඇවිල්ලා අර යාර භාගයක ඉතර සුදු රෙදි කඩ ඔබ ඉඳ ගන්න බෝධිය ඉස්සරහා ඒක එලලා අර පැන් කල තුන ගන්න. තව පුංචි දෙයක් කියන්න අමතකුණා, ටිකක් දිග නූල් පන්දුවකුත් අරන් යන්න. ගෙදර කරනවා නම් එහෙම ගැටලුවක් නැහැ. ඒ නූල් දීර්ඝ වශයෙන් අරගෙන අපි කියමු තුන් පටකට වගේ අරලා අර එකම මුට්ටියේ කටවල් වටේ එකම නූල ගැට ගහගෙන ඇවිල්ලා ඉතුරු කොටස, يعني එක කොනක ඉඳන් ගැට ගන්න ඇවිල්ලා අනිත් කොන ඔබේ අතේ, නැත්නම් ඔබේ පවුලේ ගොඩක් අය ඉන්නවා නම් ටිකක් දිගර නූල් අරගෙන හැමෝගෙම අතේ තියාගන්න. තියාගෙන ඉස්සලාම අපි බුදුන් වඳින ගාථාවල් ටික කියලා සියලු දේ කියලා ඊට පස්සේ බෝධි පූජාට අවශ්‍ය කරන ගාථා ටික කියලා
ඊට පස්සේ හත්වතාවක් දසදිසා පිරිතත්, හත්වතාවක් ජය පිරිතත්, හත්වතාවක් කරණීය මෙත්ත සූත්‍රයත් කියන්න. කටපාඩමින් දන්න නැත්නම් කොලයක් බලන්න හරි ගමන් නැහැ. හැකිය අය හත්වතාව බැගින් ඔය පිරිත් තුන කියන්න. කියලා ඉවරලා ඊට පස්සේ ඔබ දෙවියන්ට පින් දෙන්න. පින් දීලා ඊට පස්සේ අර නූල ගලවලා අයින් කරලා ඉස්සල්ලාම එක කලයක් අරගෙන ඉතිපිසෝ ගාතාව කියමින් බෝධිය වටේ වට තුනක් ගිහිල්ලා අර කලේ වතුරේ බෝධිය දෝවණය කරන්න. හැබැයි කලේ සාමාන්‍ය වතුර කෝප් එක පමණ ප්‍රමාණයක් වතුර ඉතිරි කරගන්න. ඔය වගේ කල තුනම බෝධිය දෝවණය කරද්දී හැම කලෙම අර විදිහටම වතුර ප්‍රමාණයක් ඉතුරු කරගෙන ගෙදෙන යද්දි මතක් කරලා පිරිසිදු බෝතලයක් අරන් ගිහිල්ලා ওই බෝතලේ ওই වතුර ටික පුරවගෙන ඉන්න. ඇවිල්ලා ඔබ ගෙදර කරත් කමක් නැහැ, ගෙදර කරද්දිත් ඒ බෝතලේ පුරව ගන්න. ඊට පස්සේ ඔබ අර හැමදාම උදේට ගෙදරින් දැන් කාර්යයක් සඳහා පිටත් වෙලා යනවා, උදේ නැගිටලා ඔබ කටයුතු ටික ඔක්කොම ඉවර කරලා පිරිසිදු වෙලා ඇඳ පැළඳගෙන යන්න කලින් නැගෙනහිර දිශාව බලාගෙන ඉස්සලාම ඕම් සූර්යාය නමහ කියලා හත් වතාවක් කියලා සූර්යදේව නමස්කාරය කරලා අර බෝතලේ අරන් ආව පැන් වලින් පොඩ්ඩක් අතට අරගෙන චුට්ටක් බීලා ඉතිරිය ඔබගේ ඇස්වල මූණේ සහ නලලේ ගා ගන්න. දිනපතා මේක පුරුද්දක් වශයෙන් කරන්න. ඔය දේ ඔබ ටික දවසක් කරලා බලන්න. දැන් මේ වෙනත් ආගම් වල අයට මේක කරන්න පුළුවන්ද? අනිවාර්යෙන් පුළුවන්. මොකද හේතුව මේ බෝධි පූජාවවත් මේ පිරිත් කියන එකත් ආගමකට දහමකට අයිති දේවල් නෙමෙයි. ඒ දේවල් තුල තනි ක්‍රම තියෙන භාවනාව සහ විශේෂ වශයෙන්ම අපේ ශබ්ද විද්‍යාව තුල මේ විද්‍යාත්මකව අපේ ජීවිතයට අපේ ජීවිතයේ ඕර එක බලවත් කරගන්න ආකාරය නිසා කිසිම ආගමකට අයිති දෙයක් නෙමෙයි මේක. ඒ නිසා ඔබට හැමෝටම කරන්න පුළුවන්. සමහරකට බෝධියට යන්න බැහැ නะ. ගෙදර ඉඳලා ඔබ ඔබගේ ආගම දහම අදහන තැන ස්ථානයේ ඒ දේ කරන්න. කිසි ගැටලුවක් නැහැ. ජය ශ්‍රී මා බෝධිය ගාඩ යන්න පුළුවන්. ගිහිල්ලා කරන්න. කිසි ගැටලුවක් නැහැ. හැබැයි පුංචි දෙයක් කියන්න අමතක වුණා. අර දෙවියන්ට පින් දීමෙන් අනතුරුව බෝධිය දෝවණය කරන්න කලින් ටික වෙලාවක් ඔබ මෛත්‍රී භාවනාව කරන්න ඕන. සියලු සත්ත්ව දුක් වේත්වා, නිරෝගී වේත්වා, සෝපත් වේත්වා කියලා. මෛත්‍රී භාවනාව කරලා තමයි බෝධිය දෝවණය කරන්න ඕනේ. දෝවණය කරලා ඉවර වෙලා අර වතුර බෝතලේ පුරවගෙන ඒකත් අතේ තියන් නැවත වරවත් මෛත්‍රී භාවනාව හැකි වෙලාවක් කරලා ඔබ ගෙදර එන්න. ඒ දේ තුල ලොකු විශේෂත්වයක් ඔබට ඇති කරගන්න හැකියාව පවතිනවා. තව විශේෂම කාරණාව හැකි හැමෝම මේ ගර්භණී මාතාවන්ට කිරි දෙන මාතාවෙන් ටිකක් පුළුවන් නම් අසරණ කන නැති අයට ආහාර ටිකක් දෙන්න, ඔබ පුරුද්දක් කරගන්න හැම මාසෙම පුළුවන් නම් අතිශයම යහපත් දෙයක් ගර්භණී මාතාවන්ට සහ කිරි දෙන මාතාවන් උදෙසා. එක වේලක් හරි කමන්නේ, එක බත් පාර්සලක් හරි කමන්නේ, ඒක දෙන්න උත්සාහ කරන්න. එහෙම කෙනෙක් හොයාගන්න බැරි තැනක ඉන්නවා. ඔය පැටව් හම්බෙන්න ඉන්න සතෙකුට හරි කමක් නැහැ ඒ දේ කරන්න. ඒ වගේම සුපුරුදු පරිද්දෙන් අපි කියන දේ මම දැන් මේක මේ දීර්ඝ වශයෙන් විස්තර කරන්න යන්නේ. මොකද හැමදාම කියන දේවල් ටිකනේ. ඒ දේවල් මම ඉක්මන ඉක්මනින් කියන්න. විශේෂයෙන්ම මුලින්ම හැමදාම ඇහැරුණු ගමන් උදේ ඇඳේ ඉඳගෙනම කමක් නැහැ. ඔය වැපේ විලා පිරිසුදු වෙලා පහන් තියලා ඒව කරන්න අවශ්‍ය නැහැ. ඇඳේ ඉඳන්ම මේ සූ ටීවී එකට හරි පිවිසිලා මේ සූ ටීවී එකේ තියෙනවා නිවැරදි උච්චාරණ සහිතව මෝර පිරිත, සූර පිරිත, චන්ද පිරිත, කන්ද පිරිත, සත්බුදු වන්දනාව කියන පිරිත්. ඔය පිරිත් ශ්‍රවණය කරන්න උදෑසන නැගිට ගම්ම කනේ ඊයෆෝන් එක අහගෙන අර ඇඳේ ඉඳගෙන අහන්න. ඔය ඉඳගෙන භාවනාවෙන් ඉන්න අවශ්‍යත් නැහැ. අර ඔබගේ මනස එකතැනක තියාගෙන ඒව ශ්‍රවණය කරන්න. ශ්‍රවණය කරලා ඉවරලා සියලු සත්වෙන දුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා කියලා හත් වතාවක් කියලා ඇඳෙන් බැහැලා ගිහලා දවසේ වැඩ කටයුතු කරන් යනවා. රෑ නින්දර පෙරත් ඒ වගේම ශ්‍රවණය කරලා අර විදිහට මෛත්‍රී භාවනාව සියලු සත්වෙන දුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා කියලා නිදාගන්න. මේක පුරුද්දක් කරගන්න හැමදාම. මේක ටික දවසක් කරන් යද්දී ඔබගේ ජීවිතේ ගොඩාක් ප්‍රශ්න විසඳෙනවා. ඒක අනිවාර්යෙන් වෙන එකද මම දීර්ඝ වශයෙන් කියන්න යන්නේ. ඒ දේවල් තුළ දෙන ප්‍රතිඵල ඉතාමත්ම පුදුම සහගතයි. හැබැයි ෂණයෙන් නෙමෙයි, ටික 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 පියවරෙන් පියවර කාලයක් ගත වෙද්දි වෙන්නේ. ඒ නිසා ඒක කරලා බලන්න. ඒ වගේම මාසේ මුල හැම මාසෙම මම කියනවා අර මාසේ ඇස්තමේන්තුව හදාගන්න කියලා. එහෙනම් මේ මාසෙත් සූර්ය උදා වෙන වෙලාව, ඒ කියන්නේ මාසේ පළවෙනිද සූර්ය උදා වෙන වෙලාව හොයාගන්න පුළුවන්. Google එකේ ගිහලා sunrise කියලා ටයිප් කරා, දිනය 1st July කියලා ටයිප් කරා, ඊට පස්සේ ඔබ ඉන්න රට නගරය ටයිප් කරා search කරන්න. එතකොට ඔබ ඉන්න ඕනම දිහාවකට සූර්ය උදා වෙන වෙලාව හරියටම එනවා. අන්න ඒ වෙලාවට කලින් ඇහැරිලා ඉස්සලා හමුදින් පිරිසුදු වෙලා ඊට පස්සේ කිරිබතක් සකසා ගන්න උත්සාහ කරන්න හැකිය අය ඒක ඔබම කරන්න ඕනේ. ගෙදර වෙන කෙනෙක්ලා හරි කරව ගන්න. මම මේක වේගෙන් කියන්නේ මම හැමදාම කියන හින්දා. ඊට පස්සේ ඔබ කළ යුත්තේ පිරිසුදු වෙලා ඇවිල්ලා තමන්ගේ ආගම දහමට අනුව ඒ පහන් දැල්ලා මේ ගාථා කෙනෙක් කරලා ඊට පස්සේ කිරිබතෙන් චුට්ටක් අනුභව කරලා පොඩ්ඩක් ඇතිව සෙම තියන අය වැඩිය කන්න යන්න එපා කරලා ඊට පස්සේ ඉඳගෙන මේ මාසේ වියදම් ඔබට අදහසක් ගන්න පුළුවන්. ආහාර පාන සඳහා මෙපමණක් වැය වෙනවා, ගමනාගමන මෙපමණයි, ඔන්න ඔය වගේ හැම දෙයක්ම අධ්‍යාපනය හැම දෙයකටම
ලියලා ඉතිරි කිරීමට රුපියල් 1000ක් 500ක් හරි ගමන් නැහැ ලියන්න. ඉතිරි කිරීම කියලා තෝර එකතු කරන්න. එකතු කරලා මේ සියල්ල එකතු කරාම ඔබට එනවා මේ මාසේ ජීවත් වෙන්න ඔබට අවශ්‍ය වෙන සාමාන්‍ය ඇස්තමේන්තුගත වියදම. අන්න ඒක ඔබට අදහසක් එනවා. ඒකෙන් ඔබට මෙහෙම දෙකුත් කරන්න පුළුවන්. දැන් ඔබ ලිව්වනේ ආහාර පාන සඳහා මෙපමණ නැහැ කියලා. අනේ ලියපු ප්‍රමාණය අභිභව අයට දෙන්න එපා මාසේ. පුළුවන් තරම් උත්සාහ කරන ඊට අඩුවෙන් කරන රුපියල් 100ක් 200ක් කරේ ඉතුරු කරන්න. ඒ ඉතුරුන් ටිකත් අර ඉතිරි කිරීමට එකතු කරගන්න බලන්න. ඒක මේ කියන පිළියම් පිළිවෙත නෙමෙයි. නමුත් ඒක තුලත් ඔබට යම්කිසි සැලසුමක් හදාගන්න පුළුවන් ඉඳ කියන්නේ. ඊට පස්සේ ඔබ අර සූර්ය උදා වෙන මොහොතේ අර වෙලාව බොහාගතන මේ වෙලාවේ ඉස්සල්ලාම නැගෙනහිර දිසා බලාගෙන සමහර අයට සූර්යදා වෙන එක පේනවා. සමහරු බිල්ලින් ඇතුළේ ඉන්නේ අර පේන්නේ නැති වෙන්න පුළුවන්. සමහර රටවල පේන්නේ නැති වෙන්න පුළුවන්. දැන් මේ වර්ෂාවත් සෙන්ද පේන්නේ නැති වෙනවා. ඒවා දාලා නැහැ. නැගෙනහිර දිසා බලන් S2 වහගෙන සූර්යදේවිය නමස්කාර කරලා ඕම් සූර්යාය නමහං කියලා ඔබ කීප වතාවක් 21 වතාවක් කියන පුළුවන් වඩා හොඳයි. සූර්යදේවිය නමස්කාර කරලා මොකද මේ හැම දෙයක්ම අපිට මේ විද්‍යාව තුළ පිළිගන්න ආකාරය තමයි සියල්ල නදාපවතින මේ සූර්යාලෝකය මත මේ සූර්යා මත සූර්යාලෝකයෙන් තමයි මේ ගස්වල ප්‍රවාහ සංසේෂණ ක්‍රියාවලිය සිද්ධ වෙලා ආහාර නිෂ්පාදනය වෙන. එහෙනම් අපිට මේ හැම දෙයකටම මේ දැන් අපිට සහාය වෙන මේ සූර්යා නමස්කාර කරලා ස්තුතියෙන්ගල කෘතඥ වෙලා අපි ප්‍රාර්ථනා කරන්න. දැන් අපි අර දන්නවනේ මේ මාසේ මට මේ වගේ වියදමක් යනවා කියලා. එහෙනම් හිතන්න මේ සියලු දේ තුල මාගේ මේ මාසේ වියදම් ටික මට සපුරා ගන්න හැකියාව ලැබේවා. ඒවට එන බාධාවල් සෝබාදාම වෙන්න පුළුවන්, මිනිස්සුන්ගෙන් වෙන්න පුළුවන්, මොකක් හෝ රටතුල තියෙන තේ පාවදින තත්ත්වයක් වෙන්න පුළුවන්, මොකක් හෝ තත්ත්වයන් තුළ දැන් පහුගිය කාලේ ගම් වතුර තිබ්බා ඉදිරියට එහෙම විය හැකි. අන්න ඒ තත්ත්වයන් තුළ හෝ මේ මට එන බාධාව දුරු වේවා. මට වගේම මේ ලෝකේ ජීවත් වෙන සියලු සත්වයන් අඩුම වශයෙන් තමන්ගේ කුස පුරවා ගන්න ආහාර වේලවත් සපයා ගැනීමට හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරලා සියලු සත්වයන් දුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා කියලා ප්‍රාර්ථනා කරලා ඔබ ඔබගේ කටයුතු කරන් යන මේ මාසේ හිතා ගන්න බැරි දෙයක සියලු දේ සාර්ථක වේවි. සියලු දේවල් ඔබට සපයා ගන්න හැකියාව ලැබේවි. ඒක හොඳ හිතින් කරන්න අනිවාර්යයෙන්ම ඔබට නියන්න පුළුවන්. ඒ වගේම හැම මාසෙම එක දවසක් කර එක වේලක් නිරාහාරව ඉඳලා ඒ වේල කන්න නැති කෙනෙක් වෙනුවෙන් දීලා ඔබ වතුර බීලා ඉන්න. සාමාන්‍යයෙන් දවල් වේල වෙනවා හොඳයි. දවල් 11 හවස 4 වගේ අතර සීමා දවල වතුර විතරක් බීලා කන්න නැතුව ඔබේ ආහාර වේල කන්න නැති කෙනෙකුට දෙනවා. ඔබට ඒක වේදනාව දැනෙනවා. හැබැයි ඔබේ ආහාර වේල කන්න නැති කෙනෙක්ගේ කුස පිරවීම තුළ ඔබට පිනක් ලැබෙනවා. වේදනාව තුළ අකුසල් වලට යම්කිසි ආකාරයකින් දැන් වේදනාව දරා ගැනීම කියන අකුසල් වලට මුහුණ දීමක් තමයි. නං ඒ වේදනාව දරා ගැනීම තුළ අකුසල් අහෝසි වෙනවා. වගේම ඔබේ පිනක් දහමක් කරනවා ඒ කෙනෙකුට දීම තුළ. අන්න ওই දේවල් මර්ධන ක්‍රියා කියලා කියන්නේ. ඒ දේවල් තුළ ලැබීම් ඉතාමත් පුදුම සහගතයි කියලා වඩන්න ගිහින් බලන්න වීඩියෝ පරණ වීඩියෝ වල කට්ටිය සාක්ෂි දරලාද ජීවිතේ වෙනස් කරගත්ත හැකි ওই දේවල් කියලා කරලා ඔබත් කරලා බලන්න ඔබට අනිවාර්යයෙන්ම දිනන්න පුළුවන්. කිතුනු කතෝලිකය අනිවාර්යයෙන්ම ශුද්ධ ජපමාලේ දිනපතා උච්චාරණය කරන උත්සාහ කරන අඩුම වශයෙන් ජපමාල පන්ති දෙකක්වත් දවසකට කියන උත්සාහ කරන ඔබ තනියම හෝ ගෙදර අය එක්ක එකතු වෙලා කරන්න පුළුවන් වඩා හොඳයි. නැත්නම් තනියම හරි කරන්න. ඒ වගේම සිකුරා බ්‍රහස්පතින්දා රාත්‍රී 11:12 අතර ශුද්ධෝපය භාවනාත්මකව ගතකරනද ඒ දේ කරන්න. එදාට පුළුවන් නිර්මාංශ වෙලා එක්වරු ශීලයේ රකින්න. එක්වරු ශීලයේ රකින්නවා කියන්නේ මොකද්ද කියලා අපි කතෝලිකයන් ගොඩක් දන්නවා. ඒකේ රාත්‍රී වෙල නිරාහාරව ඉන්න. නිරාහාර වෙඳලා ඒ කටයුතු ටික සිද්ධ කරන්න. මේ හැම දෙය තුළම ඔබේ ජීවිතේ අතිශයින් යහපතක් ළඟා කරගන්න හැකියාව පාදන. කිසි දෙයක් කරන්න එපා මට යහපත වෙන්න කියලා. මගේ අර ඔබේ ආත්ම තෘප්තිය උදෙසා පමණක් මේ දේ කළාන කියලා විතර තෘප්තිය ලබන්න වක්‍රාකාරයෙන් සියල්ල ලැබේවි. ඒක නිසා මේ මාසයේ ඔබට අතිශයින් යහපතට සාර්ථක කරගන්න අවකාශ ලැබෙනවා ලැබෙනවාමයි. කිසි තේත්ම කලබල විය යුතු නැහැ. ඔබට දිනන්න පුළුවන් යන් ඉදිරියට. ඔබ සැමනි දුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා. තෙරුවන් සරණයි.